චන්දිමාල් ජයසිංහ ශ්‍රී ලාංකීය රූපලාවන්‍ය ශාස්ත්‍රයේ බිහි වූ අද්විතීයම මෙන්ම ප්‍රශස්ත මට්ටමේ සුපිරි රූපලාවන්‍ය ශිල්පියෙක් බවට කිසිදු විවාදයක් නැහැ. ශ්‍රී ලාංකීය රූපලාවන්‍ය ශාස්ත්‍රය ආක්‍රමණය කර තිබෙන රූපලාවන්‍ය ශිල්පීන් අතරින් චන්දිමාල් ජයසිංහට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. රූපලාවන්‍ය ශාස්ත්‍රයේ චන්දිමාල් ජයසිංහ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන චන්දිමාල් මේ වෙනකොට විවාහ උත්සව 3000කට අධික සංඛ්‍යාවකට තම ශිල්පීය හැකියාව දායක කරපු රූපලාවන්‍ය රොයල් උපන්දින ඒ සඳහා වූ ලංකාවේ බොහෝ ජනප්‍රිය කලාකරුවන් රසක් සහභාගී කරගත්තාය. විටින් විට පුවත්මවන චන්දිමාල් පසුව උමන්දාවේදීද උපන්දිනයේ සමරා තව තවත් කතාබහට ලක් විය. මෑත කාලයේ ඔහු වඩාත්ම ජනප්‍රිය වූයේ 2021 මැයි 30 වන දින කොළඹ ශ්‍රැන්ගීලා හෝටලයේදී රටේ පවතින නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් නිලියක සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි සහ තවත් පිරිසක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසුව පියුමි හංසමාලි සමග 2021 ජූනි 1 වන දින අප මත නිදහස් විය. ඉතින් අද අපි මේ සුවිශේෂී වීඩියෝව ඔබට අරගෙන එන්නේ චන්දිමාල් නම් මේ රූපලාවන්‍ය ශිල්පියා පිළිබඳ ඔබ මීට පෙර නොදත් අප්‍රකට තොරතුරු කිහිපයක් පිළිබඳවයි. ඉතින් රැඳී සිටින්න මේ වීඩියෝවේ අවසානයේ තේ. යොන් වියේදී චන්දිමාල් ජයසිංහ කිසිදු සාර්ථකත්වයක් නොමැතිව පරිගණක පාඨමාලා කිහිපයක් සිදු කළේය. වයස අවුරුදු 16 දී තම සහෝදරියගේ විවාහය දැක මනාලියන්ගේ නිර්මාණ කිරීමට පටන් ගත්තේය. තම පියාගේ හැකියාවක් වූ මෙම රූපලාවන්‍ය ශිල්පයේ දුටු චන්දිමාල් තම පියාගේ අඩිපාරේ ගොස් පියා විසින් හැඩගැන්වූ මෙම කලාව ඉදිරියට ගෙන යාම චන්දිමාල් විසින් සිදු කළේය. මේ සඳහා වූ කිසිදු පාඨමාලාවක් ප්‍රගුණ නොකළේය. තම ස්වයං අධ්‍යාපනයට මූලිකත්වයේ දෙමින් තම පියාගේ හැඩගැන්වීම් දුටු චන්දිමාල් පියාගේ ඉගෙනගත් දෑ ප්‍රගුණ කිරීමට ජාත්‍යන්තර රූපලාවන්‍ය ශිල්පීන් අධීක්ෂණය කළේය. ඔහුගේ පළමු වේශ නිරූපණය මියුසික් වීඩියෝවක් හරහා සිදුවිය. 2004 වර්ෂයේදී තමන්ගේම රූපලාවන්‍යාගාරයකට හිමිකම් කියූ ඔහු සිරස ඩාන්සින් ස්ටාර් තරගාවලියේ ප්‍රධාන මේකප් ආටිස් ලෙස තම ගමන ආරම්භ කළේය. පසුව විවිධ රූපවාහිනී ආයතනවල වේශ නිරූපණ ශිල්පියා ලෙස සේවය කළ චන්දිමාල් තම වෘත්තීය රූපලාවන්‍ය හැකියාව ප්‍රසිද්ධ නිලියක් වන හිමාලි සයුරංගගේ විවාහ මංගල්‍ය තුලින් එළි දැක්විය. එම විවාහයෙන් පසුව ඌට විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන්ට සහ මනාලියන්ට හැඩගැන්වීම සඳහා ආරාධනා ලැබීය. චන්දිමාල් ජයසිංහ කෝට්ටේ රජමහ විහාරයේ දායක සභාවේ සමාජිකයෙකු වන අතර දේවමාලිගාවේ බස්නායක නිලමේද ඔබ අප දන්නා චන්දිමාල් ජයසිංහය. ශ්‍රී ලංකා රූපලාවන්‍ය දැවැන්තේ ව්‍යවසායකයෙක් දානපතියෙක් සහ මනාලියන් තරඟ සංවිධානය මිස් ශ්‍රී ලංකා සහ ලංකාව නියෝජනය කරමින් ලෝක රූරජන තරඟ මෙන්ම ඔහුගේ රාජකීය උපන්දින සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන්ද ඔහු වඩාත් ප්‍රසිද්ධය. ඔහු දැනට විශ්ව රූරජන තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික අධ්‍යක්ෂකවරයාද වේ. ශ්‍රී ලංකාව තුළ පෙරලිකාර සංවිධායකයෙක් ලෙස හඳුන්වන චන්දිමාල් ජයසිංහ මේ වෙනකොට විවාහක රූරජන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මැතිණියගේ නිත්‍ය රූපලාවන්‍ය ශිල්පියා විදිහට කටයුතු කර ඇත. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ශ්‍රී ලංකාවේ රාජකීය උපන්දින සාද පැවැත්වීම හේතුවෙනි. වර්ෂ 2017 දී ඔහු සිය රාජකීය උපන්දිනය සඳහා බොලිවුඩ් තේමාවක් සහිතව කින්ස්බරි හෝටලයේදී 350කට අධික නළු නිළියන් සඳහා සංවිධානය කළේය. ඒ ලංකාවේ ඉමහත් කතාබහට ලක් වූ මාතෘකාවක් විය. වර්ෂ 2018 දී ශ්‍රැන්ගිලා හෝටලයේ පැවති ඔහුගේ උපන්දින සාදය සඳහා මාධ්‍යවේදීන් 80 දෙනෙකු ඇතුළු 800ක් පමණ සහභාගී වූහ. එහිදී ආහාර සඳහා පමණක් වියදම රුපියල් මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් ගෙවා ඇති අතර එම එක් ආහාර පිඟානක වටිනාකම රුපියල් 6650කට ආසන්න විය. එසේම ආරාධිතයන්ට වටිනා තෑගි ලබා දුන් අතර සැරසිලි සඳහාද විශාල මුදලක් වැය විය. මේ සඳහා සියලු වියදම් රුපියල් මිලියන 20කට ආසන්න බව අන්තර්ජාලය සඳහන් වේ. තමාගේ උත්සාහයෙන් උපයාගත් මුදල් සම්බන්ධයෙන් තමා කිසිවෙකුට ගණන් දිය යුතු නැති බව පසුව චන්දිමාල් පවසා තිබුණා. 2018 දී ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරන ලෝක විවාහක
තරඟ අධ්‍යක්ෂක ලෙස පත් වූ අතර කොලඹ ලයිෆ්ස්ටයිල් ආයතනයේ සම නිෂ්පාදකයාද විය. 2019 දී පාස්කු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ඔහු සිය උපන්දිනය සමරනවා වෙනුවට සිය උපන්දිනය පුණ්‍ය කටයුතු සඳහා යොදාගත්තේය. 2019 දී ඔහු රෝසි සේනානායක මහත්මියගේ ආරාධනාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලංකා විවාහක රූ රජන තරඟයේ සංවිධායක ලෙස පත් විය. 2020 දී ඔහු ලෝක විවාහක රූ රජන තරඟාවලියේ කැරොලයින් ජූරි වෙනුවෙන් වේශ නිරූපණය කළේය. ඔහු මේ වන විට දවැන්ත සිනමා තරු සහ කලාකරුවන් විශාල සංඛ්‍යාවකට තමන්ගේ හැකියාව දායක කළ රූපලාවන්‍ය ශිල්පියෙක්. ඒ අතර ජැක්සන් ඇන්තනි පවුලේ විවාහයන්, විවාහක රූ රජන පුෂ්පිකාද සිල්වාගේ විවාහය, පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිලා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ විවාහය, ඔබ අප සියලු දෙනා දන්නා වස්ති ප්‍රොඩක්ෂන්හි දුලා ජයතිලකගේ විවාහය සහ මෑතකදී කා අතර කතා බහට ලක් වූ රංජන් පියුමි පින්තූර එකතුව සහ පුබුදුමාෂි විවාහය, සරලා කාර්යවසම් විවාහය මෙන්ම ඔබ අප දිනපතා දකින ජනප්‍රිය කලාකරුවන්ගේ විවාහ ඡායාරූප බොහොමයක රූපලාවන්‍යයිතිය චන්දිමාල් සතුය. තමන් ඉදිරියේදී දේශපාලනයට එන බවත්, රෝසි සේනානායක මහත්මියගේ දේශපාලන කටයුතු වලට තමා උදව් කරන බවත්, තමන්ට මෙම වෘත්තියට පැමිණීමට රෝසි සේනානායක මහත්මිය උදව් කළ බවත්, ඇය තමන්ගේ දෙවැනි අම්මා බවත් චන්දිමාල් පවසා ඇත. තමන්ට රජෙක් වගේ ජීවත් වීමට අවශ්‍ය බවත්, ඒ සඳහා තමන්ට අවශ්‍ය විදිහේ නිවසක් සාදන බවත් අන්තර්ජාල නාලිකාවක් සමග ඔහු පවසා ඇත. අවසානයේ ඔහුගේ හැකියාවට සුබපැතුම් එක් කරමින් මේ වීඩියෝවෙන් ඔබ අපේ රටේ රූපලාවන්‍ය ශිල්පියෙක් ගැන නොදන්න දේවල් දැනගත්තා නම් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එකට එන අලුත් viewers ලගින් අපි පුංචි ඉල්ලීමක් කරනවා. අපිව subscribe කරලා bell icon එකත් ඔබලා notification enable කරගන්න. එතකොට තමයි අපි video එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ.